මේ සෙක්ෂන් එකෙන් අපි කතා කරන්නේ සීරීස් ගැන infinite series ගැන අපි sequence ගැන කලින් කතා කරා එතකොට මෙතන අපි ගමු එකේ natural number sequence එක 1 2 3 4 5 6 7 මේ continue වෙනවානේ අපි 4 මුල් පද 4 විතරයි පෙන්වලා තියෙන්නේ මේ sequence එකක් ඕනෙම පාවිච්චි කරලා අපිට series එකක් හදන්න පුළුවන් ඒ series එක හදන්න පද එකතු කරන sequence එකක්. එතකොට මේ අපි මේක SN කියලා කියමු මෙතන. පළවෙනි පදේ වෙන්නේ series එකේ එකමයි. ඊට පස්සේ 1 ධන 2. ඒ ඊළඟට අපි මෙහෙම එකතු කරගෙන යනවා sum එක. එතකොට මේ මේ පැත්තෙත් ආයි sequence එකක් හදනවා නේ. පදවල එකතුෙන් 1 3 6 දැනට. ඒ 10. හරි. එතකොට මෙහෙම අනන්තයකට යන පද එකතු කරාම වෙන ප්‍රකාශයට අපි කියනවා series එකක් කියලා. හරි. අනන්තයකට යනකම් පද කරා එකතු කරාම වෙන එක මෙන්න මේකට කියනවා අපි partial sums sequence එක කියලා. ඒක මෙතනදි තියෙන partial sum එකේ s එක කියන්නේ පද එකක එකතුව. x2 කියන්නේ පද දෙකක එකතුව. s3 කියන්නේ පද තුනක එකතුව. හැබැයි අපි මේ series එක කියලා කියන්නේ මෙතන එන infinite sum එකට. සාමාන්‍යයෙන් මේ ලිමිට් එක මේක අපිට මේ බැලුවම් පේනවා එකතුව මේ මේ මෙන්න මේ SN කියන ශ්‍රේණිය අනන්තයට යනවා කියලා නේද බැලුවම. එතකොට සාමාන්‍යයෙන් series එකක sum එක ගන්නේ මේ partial sum වල එකතුවේ ලිමිට් එක. හරි. එතකොට මේ වෙලාවේ මේක ඩයිවර්ජ් වෙන හින්දා series එකත් මේ අනන්තයට පද එකතුවේ ඩයිවර්ජ් වෙනවා කියලා අපිට පේනවා. සාමාන්‍යයෙන් මේ ලිමිට් එක පාවිච්චි කරලා තමයි මේ series එකක sum එක calculate කරන්නේ. එතකොට infinite කියන්නේ infinite series එකක් කියන්නේ infinite sequence එකක පදවල එකතුව. ඒකෙන්ද සාමාන්‍යයෙන් මෙහෙම ලියනවා 1 2 2 3. මේ sigma notation එක පාවිච්චි කරනවා. sigma කියන්නේ ධන sum කියන එක 1 ඉඳලා අනන්තයට එකතු කරන්න තියෙන පද. එතකොට පළවෙනි පද n ගානේ partial sum එක කියන්නේ මුල් පද n වල එකතුව එන් හැදෙන sequence එක ඒකට මේ sn කියලා label කරනවා. එතන තියෙන මේ පද n යනකම් එකතුව අපි අර බගුවෙන් දැක්කා වගේ. series එක s වලට converge කියනවා මේ partial sum sequence එක s වලට converge කරනවා. මොකද එතකොට අපිට දැන් sequence වල convergence ඉගෙන ගන්න හින්දා ඒ theory ඔක්කොම මේ series වල convergence එකට දාන්න පුළුවන්. හරි මේ වෙලාවට අපි ලියනවා s සමානයි මේ පදවල අනන්ත එකතුව එහෙම නැත්නම් limit partial sum sequence එකේ limit එක. හරි. එතකොට ඒ sequence එක convergence වෙන්නේ නැත්නම් මේක කියනවා divergent වෙනවා කියලා. original sequence එක කියන්නේ අපි අර එකතු කරන්න පද අපිට series එක කියන්නේ අනන්තයට යනකම් පද එකතු partial sums කියන්නේ sequence මේ n වලට යනකම් පද වලින් හැදෙන sequence එක නේ. ඒ තුන එකම නෙමෙයි. හැබැයි related දෙකින් එකට නේද? හරි මේ තුනම එකම නෙමෙයි එකිනෙකට related දෙය වුණාට. ඕකේ. දැන් අපි special series එක කීප එක උදාහරණ බලමු. පළවෙනිම geometric sequence එක. හරි. geometric sequence එක කියන්නේ හැමතිස්සම පදයක් හැදෙන්නේ ඊට කලින් පදේ common එක අගයකින් වැඩි කරලා. ඒකට අපි කියනවා common ratio එක කියලා. උදාහරණයක් හැටියට මේක ගත්තොත් දෙවෙනි පදේ හැදෙන්නේ පළවෙනි පදේ තුනෙන් වැඩි කරලා. ඊට පස්සේ තුන්වෙනි පදේ හැදෙන්නේ දෙවෙනි පදේ තුනෙන් වැඩි කරලා. එහෙම. හරි. මේක ගත්තොත් පළවෙනි පදේ භාගයෙන් වැඩි කරාම දෙවෙනි පදේ එනවා. දෙවෙනි පදේ භාගයෙන් තුන්වෙනි පදේ පාගෙන් හතරවෙනි පදේ නේ මේ ඩොට් තුනෙන් කියන්නේ මේ පැටර්න් එකම කන්ටිනියු වෙනවා කියලා. එතකොට මේක ජියෝමැට්‍රික් සීක්වන්ස් එකක් රේටියෝ එක 3යි. මේක ජියෝමැට්‍රික් සීක්වන්ස් එකක් රේටියෝ එක භාගයයි. එතකොට ජියෝමැට්‍රික් සීක්වන්ස් එකක් අඳුර ගන්න නම් අපි මොනවා හරි පදයක් ඊට කලින් පදයෙන් බෙදුවම හැමතිස්සම එන්නේ එකම රේටින් එකක් නම් ඕනෑම පදයක් ඊට කලින් පදයෙන් බෙදුවත් එන්නේ එකම රේටියෝ එක නම් අපි කියනවා ඒකට ජියෝමැට්‍රික් sequence එකක් කියලා. මේක න R කියලා අර වෙත් තියෙන. එතකොට common ratio එක R වෙත්.
sequence if you car with representation of a geometric sequence ඒක සාමාන්‍යයෙන් අපිට මෙහෙම ලියන්න පුළුවන් පළවෙනි පදයේ ඒ common ratio එකයි අසුරෙන්නේ මොකද මේක ඒක වැඩි කර කර යනවා හරි මෙතන පළවෙනි පදේ වැඩි කරාම AR දෙවෙනි එක වැඩි කරාම R2 මේ තුන්වෙනි පදේදී R වල තියෙන දෙකනේ හතරවෙනි පදේදී R වල තුන එතකොට n වෙනි පදේ කියන්නේ R වල n 1 ඔකේ මේ terms එකතු කරාම geometric sequence එකක geometric series එකක් එනවා හරි මේ series එක කියන්නේ මේ අනන්ත පද ගණක එකතුව මේ pattern එකට යනනේ එතකොට අපි geometric series එකක convergence එකයි divergence එකයි ගැන කතා කරමු දැන් කොහොමද බලාගන්නේ කියලා ඒකට අපි partial sum sequence එක බලන්න ඕනනේ එතකොට ඒකේ n ගණක් යනකම් එකතුව මේ පළවෙනි සමීකරණයෙන් පෙන්වනවා ඊළඟට අපි පළවෙනි සමීකරණය හැම එකක්ම r වලින් වැඩි කරලා දෙවෙනි සමීකරණය ගන්නවා ඊට පස්සේ 1න් 2 අඩු කරනවා 1න් 2 අඩු කරද්දී මේවා කැපෙනවා නේද මෙතන මේ කරින වෙන හින්දා මේ ar කැපෙනවා මේ ar වර්ග කැපෙනවා එතකොට මෙතන තියෙන rn ඍණ එක කැපිලා යනවා එතකොට මෙන්න මේ ඒකයි මේකයි විතරයි ඉතුරු වෙන්නේ පද හරි එතකොට ඒ දෙක එකතු ඉතුරු වෙන හින්දා a ඍණ මේක කියලා ලියනවා 1න් 2 අඩු කරාම ඊට පස්සේ මෙතන s එකෙන් common මෙතන a common මේ දෙකම එදියට ගන්නවා හරි ඊට පස්සේ xn උත්තර කරන්න එක ඍණ r වලින් බෙදෙනවා එතකොට මේ තුන්වෙනි සමීකරණය අපිට එනවා හරි මේක partial sums ඊළඟට මේකේ limit එක ගන්න ඕන අපි series එකේ අනන්ත ගානකට පද බලන්න නම් මේ partial sum sequence එකේ limit එක ගන්න ඕන හරි අනන්තයට යනකොට limit එක ගත්තම අපිට මේ එකෙන් මේකට පක් කරන්න පුළුවන් ඊට පස්සේ quotient rule එක දාලා බෙදන්න පුළුවන් ඊට පස්සේ product rule එක දාලා ඊට පස්සේ මේ නැත්තම් constant එක එළියට ගන්න පුළුවන් constant multiple rule එකෙන් ඊට පස්සේ difference rule එකෙන් මේක ඇතුළට ගෙනියන්න පුළුවන් එතකොට එකේ වෙනසක් වෙන්නේ නැහැ limit එක ගත්තට මේ යට තියෙනෙත් constant ඒක වෙනසක් වෙන්නේ නැහැ මේක විතරයි අපිට limit එක ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මේ හතරවෙනි එකේ හරි මෙතන මම හතරවෙනි එක ආයෙ ලියලා තියෙන්නේ එතකොට limit වලින් අපි sequence වලින් දන්නවා මේ rn කියන එක r එකට අඩු නම් බිඳුවට යනවා එහෙම නැත්නම් diverge හරි එතකොට ඒකට අනුව අපි මේ series එක මේක එකට ගියොත් r එකට අඩු වෙලාවට මේකට එක එනවා එතකොට a යට එක ඍණාට converge වෙනවා නේ එහෙම නැත්නම් diverge හරි එතකොට මෙහෙම කියන්න පුළුවන් ඊළඟට අපි ඒ යට එක ඍණ r වලට මේ වෙනවා ඒ r එකට අඩුණා හරි ඊළඟට අපි උදාහරණයක් බලමු මේ මේ sequence converge වෙනවද diverge වෙනවද කියලා බලන් තියෙන්නේ converge වෙනවා නම් එකතු හොයන්න ඕනේ එතකොට පළවෙනි එකේ a කියන එක 10යි b කියන එක භාගයයි එතකොට පළවෙනි sequence එක converge වෙනවා හරි එතකොට ඒක ලිව්වොත් මේ සමීකරණය අනුව අපිට a එක ඍණ r නේ එතකොට 1000 බාහ මේක 2000ට කන්වර්ජ් වෙනවා සුළු වුණාම මේකට ප්ලග් කරන්න විතරයි තියෙන්නේ දෙවෙනි එකේ r එක 2යි නේ ඒක එතකොට එකට වැඩි හින්දා කන්වර්ජ් වෙන්නේ නැහැ මොඩියුලස් එකට එක 2යි එකක එකට වැඩි හින්දා අර රේන්ජ් එකේ නැති හින්දා මේක කන්වර්ජ් වෙන්නේ නැහැ ඒ තුන්වෙනි එකේ ආයි භාගයයි නේ common ratio එක. එතකොට ඒක එකට අඩු වෙනද ආයි converge වෙනවා. එතකොට a කියන්නේ ඒකේ එකයි නේද? එතකොට මේකේ a එක කියන එකට දැම්මම උත්තරේ දෙකයි. එතකොට මේකේ sum වල මේ sum එකේ එකතුව දෙකයි. මේ sum එකේ එකතුව 2000යි. මේක diverge වෙනවා නේ. හරි. දැන් අපි මේක තව උදාහරණයක් බලමු මේක xn යට 3n කියන එක අපිට x values හොයන්න කියනවා මේක converge වෙන්න ඊට පස්සේ x values වලට sum එකට formula එකක් ලියන්න කියලා කියනවා හරි එතකොට මේකත් geometric sequence එකක් මේක මෙහෙම ලිව්වොත් x3 ඕනම පදයක් බෙදුවම x over 3 එනවා අනිත් එකෙන් බෙදුවම මේ පදේ ඊට කලින් එකෙන් බෙදුවම x over 3 මේක කලින් එකෙන් බෙදුවත් x over 3 එතකොට මේ pattern එකමයි දිගටම continue වෙන්නේ. එතකොට common ratio එක මේක x over 3යි. ඔකේ මේ series එක එතකොට converge කරන්න නම් x over 3 absolute value එක නැත්නම් modulus එක එකට අඩු වෙන්න ඕන. එතකොට modulus එක
එකට අඩු වෙන්න ඕන මේ තුනේ එලියට ගන්න පුළුවන් මොකද පොසිටිව් වගේයක් හින්දා ඒක එහා පැත්තට ගෙනිච්චා මේක වෙනවා හරි මේකට අපිට ඩෙෆිනිෂන් එකෙන් ලියන්න පුළුවන් ඍණ 3යි ධන 3යි 4 එතකොට x ඍණ 3යි ධන 3යි 4 තිබ්බොත් මේක එකට අඩු වෙන හින්දා ඒ වෙලාවට මේ සීරීස් එක කන්වර්ජ් වෙනවා අනිත් වෙලාවට ඩයිවර්ජ් හරි එතකොට අඩු වෙනකොට මේක තමයි සම් එක දැන් අපේ x කියන්නේ මේ කියන්නේ r කියන්නේ මේ පරාසෙ තියෙන එතකොට ඒක අපි පළවෙනි පාර්ට් එක values ඍණ 3යි ධන 3යි 4 තමයි කන්වර්ජ් වෙන්නේ එතකොට කන්වර්ජ් වෙන අගිවහන මේ සීරීස් එකට ප්ලග් කරන්න තියෙන්නේ ඒ කියන්නේ මෙතන පළවෙනි පදේ කියන්නේ x over 3යි r එකත් x over 3යි නේ එතනට ප්ලග් කරලා සුරු කරාම x යට 3 ඍණ x එනවා හරි එතකොට මේක හැබැයි හරියන්නේ මේ පරාසෙ වට විතරයි